ආයුබෝවන් බයිනරි කැම්පස් එක ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් අද ඔයාලට අපේ channel එකේ පළවෙනි වතාවට අරගෙන අවිල්ල තියෙනවා forex market එක කරන trading strategy එකක්. ඒ වගේම තමයි අපි කලින් කරේ විනාඩි 5 trade ගොඩක් වෙලාවට 5 minute වගේ trade තමයි අපි කරේ. ඉතින් අද ඔයාලට අරගෙන අවිල්ල තියෙන trading strategy එක විනාඩි 15ක trade එකක් දාන විදිය තමයි අපි ඔයාලට කියලා දෙන්නේ. ඉතින් මේ strategy එක කොහොමද කරන්න කියලා බලන්න කලින් මතක් කරනවා, තාම ඔයා binary campus youtube channel එක subscribe කරපු නැති කෙනෙක් නම් දැම්ම subscribe කරලා හැපතේ bell icon එකත් click කරන්න. මොකද trading ඉගෙන ගන්න ඔයාලට හම්බෙන එකම campus එක තමයි binary campus කියලා කියන්නේ. binary campus කියලා කියන්නේ තවත් එක academy එකක් නෙවෙයි. ඉතින් ඇත්තටම academy එකක් නෙවෙයිද? මං කියන එක විශ්වාස නැත්නම් අනිවාර්යෙන් අපේ channel එකේ අනිත් videos ටිකත් බලන්න. වාටම තේරෙයි binary campus අපි ඔයාලා වෙනුවෙන් කොච්චර දේවල් අරගෙන ඇවිල්ලා තියෙනවද කියලා. එහෙනම් වැඩි කතා නැතුව අපි යම් අද කරන trading strategy එක කොහොමද කරන්න කියලා බලන්න. वीडियो के मूल्यों की वगे अभी अदरने फॉरेक्स मार्केट करें ट्रेडिंग स्ट्रैटेजी का किंग फॉरेक्स मार्केट ट्रेड करना दानवा वीकेंड के करान बै सिन सुरादी फॉरेक्स मार्केट क्लोज इन सह वीकेंड के मे स्ट्रैटेजी का करान है मेक वाट करान पुलवान साथी दवास पहे वितराय अभी है ना मूलिम मेके सेटिंग स्टिका हद आगे न इमु मेके दी वाट कैमति मार्केट तोरगान पुलवा वाट पुलवा मेन मेतन अविल्ला फॉरेक्स कैटेगरी के अटते तीन ओनम मार्केट तोरगा मम्मेतन यूरो यूएसडी की मार्केट सिलेक्ट करवा इलांगट ट्रेडिंग मेथड ट्रेडिंग मेथड तमाइ राइस एंड फॉल वाट पुल मेन मेतन राइस फॉल की ट्रेडिंग मेथड सिलेक्ट करगा ड्यूरेशन अभी मेक विनाडी पहाल ट्रेड तमाइ गाने सा मेतन 15 मिनट दागा ඊළඟට ස්ටේක් එක. ඉතින් ස්ටේක් එක දාගද්දී හරි කල්පනාවෙන් ස්ටේක් එක දාගන්න ඕනේ. අනිවාර්යෙන් මැනේජ්මන්ට් එකක් පාවිච්චි කරන්න. ඔයාගෙම රිස්ක් මැනේජ්මන්ට් එකක් හදාගන්න. එහෙම වුණොත් ඔයාට account එක පරිස්සම් කරගෙන ට්‍රේඩ් කරන්න හැකියාව තියෙනවා. අන්නේ විදියට පාවිච්චි කරන රිස්ක් මැනේජ්මන්ට් එකත් එක්ක ගන්න ස්ටේක් එක අනිවාර්යෙන් මෙතන දාගන්න. Tamante හිතන ගණන් ස්ටේක් විදියට දාගන්න එපා. මොකද මෙතන දාන ගාන loss වුණොත් ඔයාගේ capital එකෙන් ඒ ගාන ඔයාට නැති වෙනවා. ඒ නිසා ස්ටේක් එක දාද්දී කල්පනාවෙන් දාන්න ඕනේ. ඒ වගේම තමයි allow equals කියන එකේ ටික් එක දාලා මේකත් ඔයා enable කරලා තියාගන්න. මේ strategy එක කරද්දී මේකත් අපිට ගොඩක් වැදගත් වෙනවා. ඊළඟට අපේ මේ වගේ basic settings ටික හදාගත්තට පස්සේ අපි යන්න ඕනේ chart එකට. ඉතින් මේකේ විශේෂත්වය තමයි අපි chart එකට යන්නේ derivative trading view platform එකේ නෙවෙයි. අපි මෙච්චර කල් මාකට් එක බැලුවේ derivative trading view platform එකේ. හැබැයි අද අපි derivative trading view platform එකට නෙවෙයි යන්නේ. අපි යන්නේ trading view platform එකට. ඔයා මෙන්න මෙතනින් අලුත් tab එකක් open කරගන්න. අලුත් tab එකක් open කරගෙන ඔයා search කරන්න trading view කියලා. trading view කියලා Google එකේ search කරන්න. එතකොට ඔයාට බලා ගන්න පුළුවන් trading view track all markets කියලා website එකක්. ඉතින් මේ තියෙන්නේ original trading view platform එක. ඔයාට පුළුවන් මෙන්න මේක click කරන්න. click කරාට පස්සේ ඔයා මෙන්න මේ වගේ screen එකකට redirect වෙනවා. ඉතින් මේක ඔයාට පටන් ගන්න පුළුවන්. මුලින්ම ඔයා මේක account එකක් create කරගන්න ඕනේ. ඉතින් ඒකට ඔයාට දෙන්න තියෙන්නේ මෙන්න මේ get started for free කියන එක click කරන්න. හරි. ඊට පස්සේ මෙන්න මෙතනින් sign up කියන එක දෙන්න. ඔයා මෙතනින් sign up කියන එක දුන්නට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ Gmail එක හරහා මේකට log වෙන්න. ඉතින් මම මෙතනින් මගේ Gmail එක උඩ click කරනවා. එතකොට මේක Gmail එක හරහා connect වෙනවා. හරි. දැන් ඔයාට අවශ්‍ය නම් මේක සල්ලි ගෙවලා ගන්න පුළුවන්. ඉතින් මේක සල්ලි ගෙවලා ගන්නවා නම් මේකේ ගොඩක් benefits අපිට තියෙනවා. ඉතින් මේක අපි වැඩිපුර පාවිච්චි කරන්නේ නැති නිසා සල්ලි ගෙවලා ගන්න අවශ්‍ය නැහැ. මේ අපි කරන ස්ට්‍රැටජි එක ෆ්‍රී වර්ෂන් එකේ කරන්න පුළුවන්. ඉතින් ඔයා මේක ලෝන් ටර්ම් පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඔයාට පුළුවන් මේකේ පේමන්ට් එක කරලා ගන්න. මේකේ මන්ත්ලි ප්ලෑන් උත් තියෙනවා. ඇනුවල් පේ කරලා ගන්නත් පුළුවන්. ඔයා මාසෙන් මාසෙට ගෙවනවා නම් මේකේ බේසික් පැකේජ් එක ඩොලර් 14.95යි. ඉතින් ट्रेडिंग कर इनकम गाने के लुक गाना निवे तमंट अवश्य सली हेकिन हर इलाट वे इहलटा मेन मेतन तीन प्रोडक्ट मेनू के सूपर चार्ट ऑप्शन सिलेक्ट कर गाने मेकिन तम अपे चार्ट बला
මෙන්න මේ විදිහට තමයි දැන් අපිට chart එක බලා ගන්න පුළුවන් වෙන්නේ. මොන දැන් chart එක load වෙලා තියෙන්නේ. දැන් ඔයා මේකේ settings ටිකක් හදා ගන්න ඕනේ. ඒ තමයි පළවෙනි දේ අපි මේකේ තෝරගත්ත market එක Euro USD කියන market එක. ඔයාට මේකේ කැමති market එකක් තෝරගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. මම තෝරගත්තේ Euro USD කියන market එක. ඔයා trading new එකේ Euro USD කියන market එක select කරගන්න ඕනේ. ඒකට කරන්න තියෙන්නේ මෙන්න මෙතන click කරන්න ඔයා. මෙතන click කරලා forex category එකට ආවට පස්සේ ඔයාට මෙතනින් ඒ අදාළ markets ටික බලා ගන්න පුළුවන්. මෙතන එක එක brokers ලගේ market තියෙනවා. ඉතින් ඔයා මෙතනින් කැමති market එකක් තෝරගන්න ප්‍රශ්නයක් නැහැ. මම මෙතන Euro USD කියන market එක select කරගන්නවා. ඊළඟට අපි මෙතනෙත් දාන්නේ 15 minute trade එකක්. විනාඩි 15ක trade එකක් තමයි දාන්නේ. අන්න ඒ නිසා අපි මේකේ candle duration එක දා ගන්නවා 5 minute වලට. අපි derivative trading එකේ පාවිච්චි කරනවා වගේම තමයි ඔයාට පුළුවන් මෙන්න මෙතන click කරලා 5 minute මෙතනින් select කරගන්න. ඉතින් මේකේ තව option කීපයක් තියෙනවා. මේ බලන්න 1 second, 5 second, 10 second. ඉතින් derivative trading එකේ නම් 1 minute වලින් උඩ තමයි තියෙන්නේ. හැබැයි මේකෙදි ඊට අඩු time frame උනත් ඔයාට select කරගන්න හැකියාව තියෙනවා. හරි මම මෙතනින් 5 minute කියන candle duration එක තෝරගන්නවා. දැන් ඔයාට පේනවා ඇති අපේ 5 minute candle chart එක. දැන් මම මේකට අවශ්‍ය indicator set කරගන්නයි යන්නේ. ඔයාට පුළුවන් මෙන්න මෙතනින් indicators වලට එන්න. හරි indicators වලට ඇවිල්ලා මේකට අවශ්‍ය indicators ටික අපි add කරගන්නයි යන්නේ. මුලින්ම ඔයා මෙතනින් search කරන්න trend trend reversal කියලා. Trend reversal කියලා search කරන්න. එතකොට ඔයාට බලා ගන්න පුළුවන් trend reversal buy and sell signal කියන indicator එක. මෙන්න මේක ඉස්සරහින් තියෙන තරු ලකුණක්. මෙන්න මේ තරු ලකුණ උඩත් click කරන්න. එහෙම වුණොත් ඔයාට මේ indicator එකේ මේ මම add කරගෙන ඉන්නවා වගේ favorites වලට add කරගන්න පුළුවන්. ඔයා මෙන්න මෙතනින් trend reversal buy and sell signal කියන indicator එක උඩ click කරන්න. හරි. ඔන්න දැන් මේ indicator එක add වෙලා තියෙන්නේ. හරි. මේකට add වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඔයා මේ ඉන්ඩිකේටර් එකේ සෙටින්ග්ස් වලට යන්න ඕන. ඔයාට පුළුවන් මෙන්න මෙතෙන් ඇවිල්ලා මේකේ සෙටින්ග්ස් අයිකන් එක උඩ ක්ලික් කරලා මේකේ සෙටින්ග්ස් වලට යන්න. මේකේ ඔයා එන්න ස්ටයිල් වලට ඇවිල්ලා මෙන්න මේ කොළපාට කලයක ඉස්සරහින් තියෙන above bar කියන එක උඩ ක්ලික් කරලා මේක below bar විදිහට වෙනස් කරගන්න. හරි. ඊට පස්සේ මෙතනින් ඕකේ බටන් එක ක්ලික් කරා. දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මේ ඉන්ඩිකේටර් එක ඇඩ් කරගත්තට පස්සේ මාකට් එකත් එක්ක ඇරෝස් වගේක් පෙන්වෙනවා. කොළ පාට සහ රතු පාට මෙන්න මේ විදිහට. හරි. මෙන්න මේ විදිහට කොළ පාට සහ රතු පාට ඇරෝස් පෙන්වනවා නම් කොළ පාට ඇරෝ එක කිහිප මොකද කියන්නේ? මේක ඔයාලට තේරෙන්න ඕන. ට්‍රේඩින් කරනවා නම් ඔයාලට තේරෙන්න ඕන. කොළ පාට ඇරෝ එකකින් කියන්නේ මාකට් එක අප් වෙනවා කියලා. රතු පාට ඇරෝ එකකින් මොකද කියන්නේ? රතු පාට ඇරෝ එකකින් කියන්නේ මාකට් එක ඩවුන් වෙනවා කියලා. හරි ඔන්න ඔය විදිහට තමයි මේකේ මාකට් එක මොකද වෙන්නේ කියලා බලන්නේ. ඊට අමතරව ඔයාට පේනවා ඇති මෙන්න මේ වගේ කහ පාට කැනල්ස් හැදීගෙන යනවා. මෙන්න මේ වගේ තැන්වල ට්‍රේඩ් කරන්න එපා. හේතුව ඒ වගේ තැන්වල එන සිග්නල් ගොඩක් වෙලාවට වරදින්න තියෙන චාන්ස් එක වැඩි. ඒ නිසා මෙන්න මේ වගේ කහ පාට කැනල්ස් හැදෙනවා නම් එතනදි සිග්නල් එකක් දෙනවා නම් කහපාට කැනල් එකකින් ඒ වගේ තැනක ට්‍රේඩ් එකට එන්ට වෙන්න එපා. හරි. ඊළඟට දැන් මේ බලන්නකෝ. මෙතන සිග්නල් එකක් දීලා තියෙනවා කහපාට කැනල් එකේ. ඒක අපි ගන්නෙ නැහැ. මෙන්න මෙතන දීලා තියෙනවා සිග්නල් එකක් මාකට් එක ඩවුන් වෙනවා කියලා. හැබැයි මාකට් එක ගිහිල්ලා තියෙන්නේ ඉහළට. මෙතන අපිට සිග්නල් එකක් දීලා තියෙනවා මාකට් එක අප් වෙනවා කියලා. ඒක හරියට වෙලා තියෙනවා. හරි. ඊළඟට මෙන්න මෙතන සිග්නල් එකක් දීලා තිනවා මාකට් එක ඩවුන් වෙනවා කියලා. ඒකත් හරියට වෙලා තියෙනවා. එතකොට මේකේ හරියට වෙන්නේ නැති තැන් තියෙනවානේ. හරියට ඒ සිග්නල් එකේ විදිහට මාකට් එක යන්නේ නැති තැන් තියෙනවා. අන්න ඒ වගේ ඒවා ෆිල්ටර් කරගන්න අපි මේකට තවත් ඉන්ඩිකේටර් එකක් ඇඩ් කරගන්නවා. ඔයාට පුළුවන් ආපහු සැරයක් එන්න ඉන්ඩිකේටර්ස් වලට. ඇවිල්ලා සර්ච් කරන්න HUL කියලා. හරි HULL කියලා සර්ච් කරන්න. එතකොට ඔයාට බලා ගන්න පුළුවන් HUL MAN warning zone and buy sell arrows කියන ඉන්ඩිකේටර් එක. ඔයා මෙන්න මේ ඉන්ඩිකේටර් එක උඩ ක්ලික් කරගන්න. මේක ඉස්සරහට තියෙන තරු ලකුණ උඩ ක්ලික් කරගන්න. එතකොට මේකත් ඔයාගේ favorites වලට ඇඩ් වෙනවා. එතකොට හරි ලේසි. අය මේ ඉන්ඩිකේටර් එක හොය හොය ඉන්න දෙයක් නැහැ.
හරි මම මෙන්න මේ ඉන්ඩිකේටර් එකට ක්ලික් කරනවා මේක උඩ ක්ලික් කරාට පස්සේ ඉන්ඩිකේටර් එක මෙන්න මේ chart එකට ඇඩ් වෙනවා හරි මෙන්න මේ ඉන්ඩිකේටර් එකත් අපිට ඕන ට්‍රේඩ් වලට එන්ටර් වෙන්න නම් ඔයාලට පේනවා ඇති මෙන්න මේ ඉන්ඩිකේටර් එකේ රතු පාට ලයින් එකක් පෙන්වනවා හල් මූවින් ඇවරේජ් එක රතු පාටින් ගමන් කරනවා හල් මූවින් ඇවරේජ් එක රතු පාටින් ගමන් කරනවා කියලා කියන්නේ මාකට් එක ඩවුන් වෙනවා කියන එක හල් මූවින් ඇවරේජ් එක දැන් මෙතන ගත්තොත් එහෙම හල් මූවින් ඇවරේජ් එක කොළ පාටින් තමයි යන්නේ හල් මූවින් ඇවරේජ් එක කොළ පාටින් ගමන් කරනවා කියලා කියන්නේ මාකට් එක අප් වෙනවා කියන එක ඒ වගේම තමයි සමහර තැන්වලදී හල් මූවින් ඇවරේජ් එක කහ පාටින් වාට බලා ගන්න පුළුවන් හරි දැන් මෙන්න මෙතන පොඩි කොටසක් තියෙනවා කහ පාටින් මෙන්න මේ වගේ හල් මූවින් ඇවරේජ් එක කහ පාටින් ගමන් කරනවා කියලා කියන්නේ මාකට් එකේ ඩිරෙක්ෂන් එකක් නැහැ කියන එක. ඒතර මේ වගේ තැන්වලදී කහ පාටින් තියෙනවා නම් අපි මේ වගේ තැන්වල ට්‍රේඩ් වලට එන්ටර් වෙන්නේ නැහැ. හරි. අපි දැන් මේක ට්‍රේඩ් එකේ එන්ටර් වෙන්නේ කොහොමද? ට්‍රේඩ් එකට අපි එන්ටර් වෙන්නේ මෙන්න මේ වගේ තැන්වලදී. මේ බලන්න. මෙතන මාකට් එක හැදීගෙන යනවා. හැදීගෙන යද්දී වාට පේනවා ඇති රතු පාට ඇරෝ එකක් පෙන්නවා. මෙන්න මේ රතු පාට ඇරෝ එකෙන් කියන්නේ මාකට් එක මොනව වෙනවා කියලාද? ඩවුන් වෙනවා කියලා. ඒ වගේම තමයි වාට පේනවා ඇති මේ වෙලාවේදීම හල් මූවින් ඇවරේජ් එකත් මොන පාටද වෙන්නේ? රතු පාට වෙනවා. හරි. හල් මූවින් ඇවරේජ් එකත් වාට පේනවා ඇති මෙන්න මෙතනදී රතු පාට වෙනවා. ඒතොර ඒකෙන් කියවෙන්නේ මාකට් එක ඩවුන් වෙනවා කියන එක. එතකොට හල් මූවින් ඇවරේජ් එකනුත් මාකට් එක ඩවුන් වෙනවා කියලා කියනවා. ට්‍රෙන්ඩ් රිවර්සල් එකනුත් මාකට් එක ඩවුන් වෙනවා කියලා කියනවා. ඔයා මෙතනදී ගන්නවා ෆෝල් ට්‍රේඩ් එකක්. විනාඩි කීයකටද? විනාඩි 15කට 15 මිනිත් වලට ෆෝල් ට්‍රේඩ් එකක් ගන්නවා. හරි. එතකොට ඔයා ට්‍රේඩ් එකට එන්ටර් වෙන්නේ මෙන්න මේ ඇරෝ එක පෙන්වන කැනල් එක හැදිලා ඉවර වෙලා ඊළඟ කැනල් එකේ. මේ කියන්නේ මෙන්න මේ කැනල් එකෙන් තමයි ඔයා ට්‍රේඩ් එකට එන්ටර් වෙන්නේ. කියන්නේ මෙන්න මෙතනින් ඔයා ට්‍රේඩ් එකට එන්ටර් වෙනවා මෙන්න මේ කැනල් එකේ. 1 2 3 විනාඩි 15ක් යද්දී ඔයාට පේනවා ඇති මාකට් එක පහලට ගමන් කරලා තියෙනවා. ඔයා මේ ට්‍රේඩ් එක ප්‍රොෆිට් කරලා තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි මේකෙදි ෆෝල් ට්‍රේඩ් එකක් එහෙම නැත්නම් ඩවුන් එකට සෙල් ට්‍රේඩ් එකක් අපි ගන්නෙ. ඊළඟට අපි බලමු මේකේ අප් එකට ට්‍රේඩ් එකක් ගන්න කොහොමද කියලා. දැන් මෙන්න මෙතන ගත්තොත් එහෙම ඔයාට පේනවා ඇති මෙතන අපිට එන්ට්‍රි එකක් ගන්න විදිහක් නැහැ. හේතුව කහ පාට හල් මූවින් ඇවරේජ් එක තමයි තියෙන්නේ. ඒතර මෙතන අපි ට්‍රේඩ් එකක් ගන්නෙ නැහැ. මෙන්න මෙතන ගන්නකෝ. ඔයාට පේනවා ඇති මේ වෙලාවේ අපිට ට්‍රෙන්ඩ් රිවර්සල් එකක් දීලා තියෙනවා මාකට් එක අප් වෙනවා කියලා අපිට සිග්නල් එකක් දීලා තියෙනවා. ඒ වගේම තමයි හල් මූවින් ඇවරේජ් එක වාට පේනවා ඇති මේ වෙලාවේදී කොළ පාටින් තමයි හැදෙන්න පටන් ගන්නෙ. එහෙනම් එයත් කියනවා මාකට් එක අප් වෙනවා කියලා. එතකොට මෙන්න මේ කැනල් එක හැදිලා ඊළඟ කැනල් එක හැදෙනවත් එක්කම වා ට්‍රේඩ් එකට එන්ටර් වෙනවා මාකට් එක අප් වෙනවා. එහෙම නැත්තම් රයිස් ට්‍රේඩ් එකක්. හරි කොච්චර වෙලාකටද? විනාඩි 15කට. ඔයාට පේනවා ඇති මෙන්න මෙතනින් 1 2 3 මෙන්න මෙතනින් ට්‍රේඩ් එක ක්ලෝස් වෙනවා. මාකට් එක පටන් ගත්ත තැනට වඩා ඉහළට ගමන් කරලා තියෙනවා විනාඩි 15 ඉවර වෙද්දී. ඔන්න ඔය විදිහට තමයි මේකෙදී අපි රයිස් ට්‍රේඩ් එකක් ගන්න. එහෙම නැත්නම් බයි ට්‍රේඩ් එකක් ගන්න. මම හිතනවා මේක ඔයාලට තේරෙන්න ඇති කියලා. අපි ලයිව් මාකට් එකට ආවා. ලයිව් මාකට් එකේ නම් දැනට අපිට එන්ට්‍රි එකක් පෙන්වන්නේ නැහැ. ඉතින් මම හිතනවා මේක ඔයාලට තේරෙන්නේ නැති කියලා සහ මේක මේ ගොඩක් අමාරු ට්‍රේඩින් ස්ට්‍රැටජි එකක් නෙවෙයි. ලේසියෙන් බලලා ඕනම කෙනෙකුට කරන්න පුළුවන් ට්‍රේඩින් ස්ට්‍රැටජි එකක්. ඉතින් මේ ට්‍රේඩින් ස්ට්‍රැටජි එක කරන්න කරලා බලලා මොනවාද වාරේන ප්‍රශ්න කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමයි මේ ස්ට්‍රැටජි ගැන ඔයාලට හිතන දේත් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඔයාලා මේ වගේ ට්‍රේඩින් ස්ට්‍රැටජිස් වලට කැමති නම් ඉස්සරහටත් මේ වගේ තවත් ට්‍රේඩින් ස්ට්‍රැටජිස් ගොඩක් අරගෙන එන්න අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා.
එනම් ට්‍රේඩිං ස්ටටජි ගැන හිතන දේත් කමෙන්ට් කරන්න, ඔයාගේ ප්‍රශ්නත් ආපහු සැරයක් මතක් කරනවා කමෙන්ට් කරන්න. ඒ වගේම අපේ ටෙලිග්‍රෑම් ගෲප් එකේ ලින්ක් එක මම දාලා තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ අපේ ටෙලිග්‍රෑම් ගෲප් එකට ජොයින් වෙන්න. අලුත් වීඩියෝ එකකින් අපි ඉක්මනටම හම්බ වෙමු. ඔයාගේ ට්‍රේඩිං වැඩ කටයුතු හැම දෙයකටම good luck, all the best.